හෙලෝ චිංගු, කොහොමද මගේ යාළුවනේ? මම නම් හොඳින් ඉන්නවා. ඉතින් යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අලුත් ව්‍යාකරණයක් නැත්නම් අපිට එදිනෙදා ජීවිතයේදී අපිට බොහෝ අදහස් ප්‍රකාශ කරන්නට, ඒ වගේම තව කෙනෙක් කියන දේ තේරුම් ගන්නට ඉතාමත් වටිනා වාක්‍ය රටාවක් තමයි මම අදත් ගෙනාවේ. අපි එහෙනම් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි පාඩමට ගිහිල්ලා බලමු අද වාක්‍ය රටාව, නැත්නම් අද අපි ඉගෙන ගන්න යන්නේ මොකද්ද කියලා. ඔව්, ඉතින් යාළුවනේ මුලින් කිව්ව ආකාරයට අද ඉතාමත් වැදගත් වාක්‍ය රටාවක් තමයි මම උගන්වන්නේ. ඉතින් මේ වීඩියෝ බලන නරඹන සියලු දෙනාම පොතක් පෑනක් අරගෙන අවශ්‍ය තැන් අවශ්‍ය වාක්‍ය ලියාගෙන පාඩම් කරගන්න. ඉතින් කොරියන් භාෂාව ඉගෙන ගන්න ලේසි, වාක්‍ය පිටින් පාඩම් කරන්න පුළුවන් නම් වචන පාඩම් කරගන්න එකත් හොඳයි. ඒ වගේම එක වාක්‍ය රටාවකින් වාක්‍ය 5ක් 10ක් විතර ලියාගෙන පාඩම් කරගත්තොත් අපිට එදිනෙදා ජීවිතේට ඒක වඩාත් වැදගත් වේවි. අද පාඩම තමයි යාළුවනේ එල්සු ඉස්සෝයෝ කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් I can do something, මට මොනවහරි කරන්න පුළුවන් කියන එක. I can do something, මට මොනවහරි කරන්න පුළුවන් කියන එක අපි කොරියන් භාෂාවෙන් කියන්නේ එල්සු ඉස්සයෝ කියන ව්‍යාකරණය තමයි අපි භාවිතා කරන්නේ. ඒ වගේම I can do something වගේම I can't do something කියලා ඉංග්‍රීසි භාෂාවෙන් මට මොනවහරි දෙයක් කරන්න බෑ කියන එක අපි කොරියන් භාෂාවෙන් අපි කියන්නේ එල්සු ඔප්සයෝ කියලා. එල්සු ඔප්සයෝ. එහෙනම් අද ව්‍යාකරණය තමයි එල්සු ඉස්සෝයෝ එල්සු ඔප්සයෝ කියන ව්‍යාකරණය. මට මේ දේ කරන්න පුළුවන්, මේ දේ කරන්න බෑ කියන ව්‍යාකරණය. අපි වාක්‍යවලට ගිහිල්ලා උදාහරණ තුලින් මේ පිළිබඳව පැහැදිලි කරගමු. දැන්ටමත් දැන් යාළුවෝ දන්නවා එල්සු ඉස්සෝයෝ කියන්නේ කරන්න පුළුවන්, එල්සු ඔප්සයෝ කියන්නේ කරන්න බෑ කියන එක. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නට යන්නේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා එල්සු ඉස්සයෝ කියන වචනය යොදා ගනිමින් කොහොමද වාක්‍ය නිර්මාණය කරන්න කියලා. කොරියන් භාෂාවෙන් හදා කියනවා කරනවාට. හදා අපි දන්නවා කොරියන් ඉගෙන ගන්න අය සහ කොරියාව ඉන්න අය, කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් දැනට පාඨමාලාවල් හදාරමින් ඉන්න අය දන්නවා කොරියන් භාෂාවේ සෑම ක්‍රියාපදයක්ම අවසන් වෙන්නේ දා වලින්. එතකොට අපිට මේ එල්සු විස්සයෝ කියන එක වාක්‍යයකට යොදා ගන්නකොට ක්‍රියාපදයේ මූලික ස්වરૂපය අපි හොයා ගන්න ඕනේ. මූලික ස්වરૂපය හොයාගෙන අපි ඒ මූලික ස්වરૂපේට අපි එකට කියන පුරුදන්තය කියලා ක්‍රියාපදයේ මූලයේ මුල් ස්වභාවයේ ඒකට එල්සු විස්සයෝ කියන එක යොදා ගනිමින් අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තාම හදා කියන්නේ කරනවා. එතකොට දා කියන එක අයින් කරපුවාම හා ඉතුරු වෙනවා. එල්සු ඉස්සයෝ එකතු කරාම හල්සු ඉස්සයෝ. හල්සු ඉස්සයෝ. මට යමක් කරන්න පුළුවන්. හල්සු ඉස්සයෝ. නනන් කියන මම නනන් හංගුක් ඔරල් හල්සු ඉස්සයෝ. නනන් හංගුක් ඔරල් හල්සු ඉස්සයෝ. මට කොරියන් භාෂාව කතා කරන්න පුළුවන්. නනන් හංගුක් ඔරල් හල්සු ඉස්සයෝ. නනන් චුංගුක් ඔරල් හල්සු ඉස්සයෝ. මට චීන භාෂාව කතා කරන්න පුළුවන්. නනන් චුංගුක් ඔරල් හල්සු ඉස්සයෝ. එතකොට අපි දන්නවා මම කියන්නේ නනන් වගේම චොනන් භාවිතා කරන්න පුළුවන්. චොනන් හංගුක් මරල් හල්සු ඉස්සයෝ. චොනන් හංගුක් මරල් හල්සු ඉස්සයෝ. චොනන් හංගුක් ඔරල් හල්සු ඉස්සයෝ. හංගුක් මල් කිව්වත් හංගුක් ඔරල් කිව්වත් හංගුකෝ හංගුක් මල් කිව්වත් දෙකෙන්ම කොරියන් භාෂාව කියන එක තමයි අදහස් වෙන්නේ. ඒ නිසා අපිට දෙකම භාවිතා කරන්න පුළුවන් වචන දෙකම. චොනන් හංගුක් ඔරල් හල්සු ඉස්සයෝ. මට කොරියන් භාෂාව කතා කරන්න පුළුවන්. චොනන් හංගුක් ඔරල් චල් හල්සු ඉස්සයෝ. චොනන් හංගුක් ඔරල් චල් හල්සු ඉස්සයෝ. මට කොරියන් භාෂාව හොඳින් කතා කරන්න පුළුවන්. නන යොංහෝරල් හල්සිස්. මට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්.
නනං යොංෝරල් හල්සු විස්සයෝ නනං යොංෝරල් හල්සු විස්සයෝ මට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්. එතකොට හල්සු විස්සයෝ කියන්නේ මොනවහරි දෙයක් කරන්න පුළුවන්. මොක්තා කියනවා කොරියන් භාෂාවේ, මොක්තා කියනවා කනවා කියන එකට. තා අයින් කරපුවාම බේසික් එක මූලික ස්වරූපය අපිට ගන්න පුළුවන්. එතකොට මොක්තා කියන එකේ තා අයින් කරාම මොක් ඉතුරු වෙනවා. අල්සු ඉස්සයෝ කියන ව්‍යාකරණය දැම්මහම මොගල්සු ඉස්සයෝ, මොගල්සු ඉස්සයෝ කන්න පුළුවන්. මොනවද අපිට කන්න පුළුවන් නේ කොරියාවේදී? කිම්පබල් මොගල්සු ඉස්සයෝ, කිම්පබල් මොගල්සු ඉස්සයෝ කිම්පප් කන්න පුළුවන්. කිම්චි මොගල්සු ඉස්සයෝ, කිම්චි මොගල්සු ඉස්සයෝ කිම්චි කන්න පුළුවන්. තේජං චිකේ, තේජං චිකේ මොගල්සු ඉස්සයෝ, තේජං චිකේ මොගල්සු ඉස්සයෝ තේජං චිකේ කන්න පුළුවන්. නනම් පබල් මොගුල් සිස්සයෝ, මට බත් කන්න පුළුවන්. ඒ විදිහට මොනහරි කයිල් කයිල් කියන පළතුරු. නනම් කයිල් මොගුල් සිස්සයෝ, නනම් කයිල් මොගුල් සිස්සයෝ මට පළතුරු කන්න පුළුවන්. පේචු පේචු කිම්චි, ගෝවා කිම්චි වර ගොඩක් තියෙනවානේ කොරියාවේනි. එතකොට අපි කිම් මුකු රාබු කිම්චි තියෙන මූ කිම්චි. නනම් මෝකින්චිරල් මොගල් සිස්සයෝ, නනම් මෝකින්චිරල් මොගල් සිස්සයෝ මට රාබු කිම්චි කන්න පුළුවන්. එතකොට ඒ කනවා. එතකොට මන්දල්දා කියනවා හදනවට, මන්දල්දා කියනවා යාළුවනේ හදනවට. එතකොට මන්දල්සු ඉස්සයෝ, මන්දල්දා දා කියන එක අයින් කරා මන්දල් ඉතුරු වුණා. එතකොට ඉල්සු ඉස්සේ අපි මන්දල්දා ඒ වගේ ක්‍රියාපද වල ක්‍රියාපදයේ අග ල් තියෙන නිසා ආපහු ඍතු විස්සයෝ කියන ව්‍යාකරණය ල් යොදා ගන්න බැහැ. මොකද අල්ලාපුරු දෙකක් එකලඟ ශබ්ද කරන්න බැරි නිසා. එතකොට මන්දල් සු ඉස්සයෝ කියන එක විතරක් අපි එකතු කරනවා. මන්දල් සු ඉස්සයෝ හදන්න පුළුවන්. නනම් කිම්පබල් මන්දල් සු ඉස්සයෝ, මට කිම්පබ් හදන්න පුළුවන්. නනම් කේක්, කේක් මන්දල් සු ඉස්සයෝ, මට කේක් හදන්න පුළුවන්. නනම් කේක් මන්දල් සු ඉස්සයෝ, මට කේක් හදන්න පුළුවන්. එතකොට තව අපිට කියන්න පුළුවන් චොනං ඉගෝ මන්දල්සු ඉස්සයෝ, චොනම් ඉගෝ මන්දල්සු ඉස්සයෝ මට මේක හදන්න පුළුවන්. චොනම් චොනම් ඊකිගේ, ඊකිගේරල් සුරිහල්සු ඉස්සයෝ. සුරි හදා කියනවා රිපෙයාර් කරනවට, අලුත් වැඩියා කරනවට. කිගේ කියනවා මොනහරි මැෂින් එකකට, කිගේ කියනවා මොනහරි මැෂින් එකකට. එතකොට නනන් ඒ කිගේ ගා සුරිහල් සිස්සයෝ, නනන් ඒ කිගේ කිගේ ගා සුරිහල් සිස්සයෝ මට මේ මැෂින් එක හදන්න පුළුවන්. නනන් ඒ කම්පියුතරල්, ඒ කම්පියුතරල් මා සුරිහල් සිස්සයෝ, නනන් ඒ කම්පියුතරල් සුරිහල් සිස්සයෝ මට මේ කම්පියුටරේ අලුත් වැඩියා කරන්න පුළුවන්. එතකොට අපිට මොනවහරි දෙයක් කරන්න පුළුවන්, හදන්න පුළුවන්. ඍසු ඉස්සයෝ කියන එක ගොඩාක් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. නනං කොම්බු හල්සු ඉස්සයෝ, මට පාඩම් කරන්න පුළුවන්. නනං කොම්බු හල්සු ඉස්සයෝ, මට පාඩම් කරන්න පුළුවන්. නනං කල්සු කදා කියනවා යනවට, කල්සු ඉස්සයෝ යන්න පුළුවන්. හොන්ජා, හොන්ජා කියනවා තනියම කියන එකට. හොන්ජා කල්සු ඉස්සයෝ, හොන්ජා කල්සු ඉස්සයෝ තනියම යන්න පුළුවන්. හොන්ජා හල්සු ඉස්සයෝ තනියම කරන්න පුළුවන්. හොන්ජා පෙවුල්ස්, හොන්ජා පෙවුල්ස් ඉස්සයෝ තනියම ඉගෙන ගන්න පුළුවන්. හොන්ජා කොම්බුවල් සිස්සයෝ තනියම පාඩම් කරන්න පුළුවන්. ඔය විදිහට අපිට මේ ඉල්සු ඉස්සයෝ, ඉල්සු ඉස්සයෝ කියන ව්‍යාකරණය යොදාගෙන ගොඩාක් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් යාළුවනි. ඉතින් ඒ පළවෙනි කොටසෙන් මම පැහැදිලි කරේ යමක් කරන්න පුළුවන් කියන එක, I can do something කියන එක. දෙවෙනි අදියරෙන් මම පැහැදිලි කරනවා I can't do something, I can't do something මට එහෙම කරන්න බෑ, මට එහෙම මට මොනවත් ඒ වගේ දෙයක් කරන්න බෑ කියලා. අල්සු ඉස්සයෝ කියනවා කරන්න පුළුවන් කියලා කොරියන් භාෂාවෙන්. අල්සු ඔප්සයෝ කියනවා කරන්න බෑ. නන හංගුපොරල් හල්සු ඔප්සයෝ, නන හංගුපොරල් හල්සු ඔප්සයෝ මට කොරියන් භාෂාව කතා කරන්න බෑ. නනං චුංගුක් ඔරල් හල්සු ඔප්සයෝ, නනං චුංගුක් ඔරල් හල්සු ඔප්සයෝ මට චීන භාෂාව කතා කරන්න බෑ. ඉහේ හදා කියනවා තේරුම් ගන්නවට, ඉහේ හදා
ඒ හදා තේරුම් ගන්නවා. එතකොට දා කියන එක අයින් කරලා අපි also observe කියන එක යොදාගත්තට පස්සේ නන නැත්නම් චොනං ඉගෝ ඉහි හල්සු observe නන චොනං ඉගෝ ඉහි හල්සු observe මට මේක තේරුම් ගන්න බෑ. චොනං ඉගෝ ඉහි හල්සු observe චොනං ඉගෝ ඉහි හල්සු observe මට මේක තේරුම් ගන්න බෑ. කල්සු observe මට යන්න බෑ. මොගල්සු observe මොගල්සු observe කන්න බෑ. සල්සු ඔප්සයෝ ජීවත් වෙන්න බෑ. සල්දා කිනෝ ජීවත් වෙනවට සල්සු ඔප්සයෝ ජීවත් වෙන්න බෑ. උන්ජුන් හල්සු ඔප්සයෝ උන්ජුන් හදා කියනවා, උන්ජුන් හදා කියනවා ඩ්‍රයිවින් කරන වාහනයක් එළවගෙන යනවට උන්ජුන් හල්සු ඔප්සයෝ මට ඩ්‍රයිවින් කරන්න බෑ. උන්ජුන් හල්සු ඔප්සයෝ උන්ජුන් හල්සු ඔප්සයෝ මට වාහනේ පදවන්න බෑ. නනං ඔල්මනා කොම්බු හේදෝ නනං ඔල්මනා කොම්බු හේදෝ හංගුක් ඔරල් හල්සු ඔප්සයෝ නනං ඔල්මනා කොම්බු හේදෝ හංගුක් ඔරල් හල්සු ඔප්සයෝ මම කොච්චර පාඩම් කරත් මම කොච්චර ඉගෙන ගත්තත් ඔල්මනා කියන්නේ කොච්චර. නනං ඔල්මනා කොම්බු හේදෝ නනං ඔල්මනා කොම්බු හේදෝ හංගුක් ඔරල් හල්සු ඔප්සයෝ චින්ත හංගුක් මල් ඔරෝයෝ. චින්ත කියන්නේ ඇත්තටම හංගුක් මල් ඔරෝයෝ අමාරු. එහෙම කියන්නත් පුළුවන්. ඉතින් මේවා ඉගෙන ගත්තාම අපිට වචනත් ඉගෙන ගත්තාම අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නන නොරල් ඉහල් සොප්සය නන නොරල් ඉහල් සොප්සය නෝ කියන ඔයාට නන නොරල් ඉහල් සොප්සය මට ඔයාව තේරුම් ගන්න බෑ. නන නැත්නම් අපි චොනන් කිව්වත් හරි නනන් කිව්වත් හරි චොනන් යොංහෝරල් හල්සු ඔප්සයෝ තොන යොංහෝරල් හල්සු හල්සු ඔප්සයෝ තොනං තොනං හංගුක් ඔරල් චර්හේදෝ තොන හංගුක් ඔරල් චර්හේදෝ යොංහෝරල් හල්සු ඔප්සයෝ මම කොරියන් භාෂාව හොඳින් කතා කරත් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බෑ. ඉතින් ඒ විදිහට අපිට වාක්‍ය යොදාගන්න පුළුවන්. මන්දල් සෝප්සයෝ හදන්න බෑ, කල්සු ඔප්සයෝ යන්න බෑ. ඔය විදිහට අපිට ඕන තරම් සියොන් හදා කියන පීනනවට නනං නැත්නම් චොනං සියොන් හල්සු ඔප්සයෝ චොනං සියොන් හල්සු ඔප්සයෝ මට පීනන්න බෑ. ඉතින් යාළුවනේ අපිට කන්න බෑ, බොන්න බෑ, නටන්න බෑ, චල්සු ඔප්සයෝ නිදා ගන්න බෑ. චදා කියන නිදා ගන්නවට චල්සු ඔප්සයෝ නනං ඊජිපේ චල්සු ඔප්සයෝ නනං ඊජිපේ චල්සු ඔප්සයෝ මට මේ ගෙදර නිදා ගන්න බෑ. නනං ඊජිපේ චල්සු ඔප්සයෝ මට මේ ගෙදර නිදා ගන්න බෑ. එතකොට නනං හංගුකේ සල්සු ඔප්සයෝ මට කොරියාවේ ජීවත් වෙන්න බෑ. නනං හංගුකේ සල්සු ඔප්සයෝ කිසුක්සා කියන මොකද්ද? කිසුක්සා කියන්නේ බෝඩිමුට නනං ආට කියන්න පුළුවන් සජානිම් නනං ඊ කිසුක්සායේ සල්සු ඔප්සයෝ නනං ඊ කිසුක්සායේ සල්සු ඔප්සයෝ මට මේ බෝඩිමේ ජීවත් වෙන්න බෑ. එතකොට එහෙම අපිට ගොඩාක් වාක්‍ය කතා කරන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක තවත් දික් කරන්නට යන්නේ නැහැ. අද වැදගත් පාඩමක් තමයි මම ගෙනාවේ. මෙතනින් එහාට මම මගේ පාඩම දිග්ගාසන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන් කියන්න යොදාගන්න ව්‍යාකරණය තමයි ඉල්සු ඉස්සයෝ කියන එක. ඕනම දෙයක් කරන්න බෑ කියලා අපිට යොදාගන්න පුළුවන් ව්‍යාකරණය තමයි ඉල්සු ඔප්සයෝ කියන එක. ඉල්සු ඉස්සයෝ කරන්න පුළුවන්, ඉල්සු ඔප්සයෝ කරන්න බෑ. ඉතින් යම්කිසි දෙයක් මේ පාඩම තුලින් ගන්නට ඇතැයි ගනී කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ YouTube channel එක සම්බන්ධ වෙන්න ඉදිරියටත් මගේ වීඩියෝ දැම්මහම ඔයාලට බලන්න පුළුවන්. අලුත්ින් බලන කට්ටිය මගේ වීඩියෝ channel එක නැත්නම් YouTube channel එක subscribe කරන්න, like කරන්න, අඩුපාඩු නැත්නම් පෙන්වා දෙන්න, comment එකක් දාන්න, share කරන්න, තව කෙනෙකුට බලන්න අවස්ථාව ලබා දෙන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම් ඉක්මනින් නැවත වීඩියෝ එකකින්. තාම් සිගං හේතුපායෝ චල් දිනේයෝ එන එලසල්.